අනිදු මෝටර් සායතනය ඒ වගේම කුලේ මහත්මාණන් අපට දායකත්වයේ එක්කාසු කර තිබෙනවා මෙම තරඟ මාලාව සාර්ථක කර ගැනීමට ඒ වගේම මෙම තරඟ මාලාවේ අනුශූරතාවය සඳහා අනුග්‍රාහක දායකත්වයේ එක්කාසු කරන්නේ රජරට ඇග්‍රෝ ආයතනය සහ යසස ඇග්‍රෝ ආයතනය එම ආයතන දෙකේ සම්බන්ධයෙන් තමයි මෙම තරඟ මාලාවේ අනුශූරතාවය සඳහා මුදල් ත්‍යාගය ලබා දෙනු ලබන්නේ ඒ වගේම මෙම තරඟ මාලාව සජීවීකරණ අධ්‍යක්ෂකව ගෙනීම සඳහා අයෙස් සුපුල් දෙනිය සප්ලයර්ස් ආයතනයේ අයෙස් එරන්ද මහතාගේ දායකත්වයේ ලබා දී තිබෙනවා ඒ වගේම අද දිනේ මෙම තරඟ මාලාවේ සියලු කණ්ඩායම් වලට දිවා ආහාරය ලබා දීම සඳහා හෝටල් වයිට් හවුස් ආයතනයේ ධනංජය මල්වාරච්චි මහතාගේ අනුග්‍රාහක දායකත්වයෙන් යුතුව තමයි මෙම තරඟ මාලාවේ සියලු කණ්ඩායම් වලට දිවා ආහාරය ලබා දුන්නේ ඒ වගේම අද දිනේ මෙම තරඟ මාලාවේ ශබ්ද වාහිනියන්ට ලබා දෙන්නේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ සුපහැදිලි ශබ්ද තරංග සහිත ආයතනය සත්සර සවුන්ඩ්ස් ආයතනය යොමු වෙනවා යලි ක්‍රීඩා පිටියට තරඟ මාලාව දෙසට මේ වන විට වීනස් බොලෝනා කණ්ඩායම සහ රජරට ස්පාක් කණ්ඩායම අතර තරඟය ආරම්භ වී තිබෙන්නේ ආරම්භක පිතිකරුවන් යුගලයේ මදුරංග පෙරේරා සමගින් ධනුෂ්ක රණසිංහ ක්‍රීඩා පිටියට පැමිණ සිටින අංක 69 ජර්සිය පැළඳ සිටින ක්‍රීඩකයා වමත් පිතිකරුවා සුදානම් චේතිය මිගාර්ගේ පන්දුවට මුහුණ දීම සඳහා මෙන්න දිවෙනවා පන්දුයයි එවර වේගවත් පන්දුවක් යොමු කරන්නේ සාර්ථක පන්දුවක් එවර කඩලු රකින්න ක්‍රීඩකයාගේ අතට පන්දුව යොමුවන් ක්‍රීඩකයන් ෆයින් ලෙක් මිඩ් විකට් ලෝන් ඔෆ් සා එක්ස්ට්‍රා කවහි ක්‍රීඩකයන් රඳවා පන්දු යවන්නේ සූදානම් මීළඟ පන්දුව යොමු කිරීම සඳහා චේතිය එවර සාර්ථක පන්දුවක් එසේ වෙත දුර්වල කඩලු රැකීමක් එවර සිදුවන්නේ අතිරේක ලකුණක් එක් ආසුවන්නේ ඉවර මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 7යි මේ වෙන විට මදුරංග පෙරේරා සූදානම් පන්දුවට මුහුණ දීම සඳහා චේතිය මිගාර් නගරාන්තයේ සිට සූදානම් පන්දුව යොමු කිරීම සඳහා අද දිනේ මෙම තරඟ මාලාව විනිශ්චය කරනු ලබන්නේ නීල් වල්පොල සඳුන් භාණ්ඩාර ඇතුළු වල්පොල විනිසුරු මණ්ඩලය සූදානම් චේතිය මිගාර් මෙන්න දිවෙනවා ප්‍රධාන විනිසුරු පසු කරමින් වේගවත් කෙටි පන්දුවක් යොමු කරනු ලබන්නේ කෙසේ වෙතත් පහසුවෙන් ලකුණක් සඳහා පැතිමාරු කර ගන්නවා ක්‍රීඩකයන් දෙපළ පාදේ වැදී ගිය ලකුණක් හැටියට සටහන් කරන්නේ ප්‍රධාන විනිසුරුතුමන් 24 ලකුණ සමගින් මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 8ක් හැටියට සටහන් වන්නේ ලකුණු පූරු දිවෙනවා පන්දුවෙන් පාරක් එල්ල කරනවා පන්දුව ඇදී යනවා මිඩ් විකට් කලාපෙන් කිසිදු සමාවක් නැති පහරක් එල්ල කරනු ලබන්නේ චේතිය මිගාර්ගේ පන්දුව හමුවේ දැවැන්ත 6 පහරක් ඒ ලකුණු 6ත් සමගින් මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 14ක් හැටියට කණ්ඩායම යංග බොයිස් කණ්ඩායම පවිත්‍රපුර කණ්ඩායම සිරිමෙවන් කණ්ඩායම ගලේ වෙල කණ්ඩායම මලේ පාර කණ්ඩායම වීනස් බොලොනා කණ්ඩායම සහ රෙඩීගල් කණ්ඩායම සම්බන්ධ වී සිටියේ මෙවන විට තරඟ මාලාවේ ප්‍රථම දිනේ අවසන් භාගයේ අපි රැඳී සිටින්නේ වීනස් බොලොනා කණ්ඩායම සහ රජරට ස්පා කණ්ඩායම අතර තරඟයේ අතර වාරයේ තවත් අතිරේක ලකුණක් එක් ආසුවන්නේ මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 15ක් හැටියට සටහන් වෙනවා ලකුණු පූර්වය අජිත් කැඳවා තිබෙන්නේ පන්දු යැවීම සඳහා පාරක් එල්ල කරන ඉවර සාර්ථක පන්දුවක් යමුවන් ඉල්ලීමක් කරනවා උඩ පන්දුවක් හැටියට කෙසේ වෙතත් විනිසුරු නිහඬයි අජිත් මෙන්න දිවෙනවා ප්‍රධාන විනිසුරු පසු කරමු. ඉවරත් දුර්වල ගණයේ පන්දුවක් යොමු කරනු ලබන්නේ වයිට් පන්දුවක් හැටියට සංඥා කරනවා ප්‍රධාන විනිසුරුතුමන් විසින් ඒ අතිරේක ලකුණත් සමගින් මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 16ක් හැටියට සටහන් වන්නේ ලකුණු පූර්වේ ක්‍රියාත්මක වන්නේ තරඟයේ දෙවන පන්දු වාරය තවම දිවෙනවා පන්දු යෑම සඳහා
අජිත් පාරක් කෙල්ල කරනවා අපහන්දු ඇදී යනවා ලෝන් ඕන් කලාපෙන් ලකුණු 6ක් එක අස්වන්නේ ප්‍රබල ගානේ පහරක් ඒවර එල්ලවන්නේ ප්‍රිය ක්‍රීඩා ලෝලේ හිතවතුනි රමණීය පහරවල් ගොන්නකින් සැදුම්ලත් මේ අනබිභවනීය ක්‍රීඩකයා වීනස් බොලෝනා කණ්ඩායමේ ආරම්භක දක්ුණත් පිතිකරුවා මදුරංග පෙරේරාගේ පිත්තේනම පහර එල්ලවන්නේ යතරවර යලි මතක් කර සිටනවා මෙම තරඟ මාලාව මේ වන විට මුහුණු පොතේ සජීවීව නරඹනවා 3600කට අධික පිරිසක් නරඹන බවයි අපිට දැනගන්න ලැබී තිබෙන උඩ පාන්දුවක් ප්‍රිය ක්‍රීඩාලෝලී හිතවතුනි වීනස් කණ්ඩායමේ ආරම්භක පිතිකරුව දවා ගැනීමට තිබූ අවස්ථාව ගිලිහි යන්නේ උඩ පාන්දුව රැක ගැනීමට හැකියාවක් නොලැබීම ඉනනතුරුව පන්දුව හරියාකාරයෙන් බාර දෙන්නේ නැහැ දුවදි දැවියාමට හසුවන්නේ නැහැ ලකුණු මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 23ක් හැටියට සටහන් වන්නේ ලකුණු පූරුවේ දිවෙනව පන්දු යෑම සඳහා අරව අපහාරක් කෙල්ල කරන පන්දු ෆයිනල් එක කලාපෙන් කෙලින්ම හතරේ සීමාවට ඇදී යන්නේ කිසිදු සමාවක් නැහැ පුල්ටස් පන්දුව දුටු සැනින් හතරේ පහර එල්ල කරන ලැබුවයි මුලකුණු සංඛ්‍යාව ලකුණු 27ක් හැටියට සටහන් වන්නේ ලකුණු පූර්වය දෙවන පන්දුවාරයේ ක්‍රියාත්මක වන්නේ මේ වන විට මුලකුණු සංඛ්‍යාව ලකුණු 27යි කිසිදු කඩුල්ලක් නොදැවි ආරම්භක පිතිකරුවන් නුගලේ තවමත් ක්‍රීඩා පිටියේ මදුරංග සමගින් ධනුෂ්ක තරංග මාලාව සාර්ථක කර ගැනීම සඳහා සාදර සමානුග්‍රහය එක්කාසු කර තිබෙනවා ඔයාදර රෙස්ටුරන්ට් ආයතනයේ අධිපතිතුමන් තුෂාර මහත්මයා ඔබ අප හඳුනන නාමය සුදු පුතා නාමයෙන් හඳුන්වන්නේ එතුමන්ගේ දායකත්වයෙන් යුතුව තමයි මෙම තරංග මාලාව සාර්ථක කර ගැනීමේදී බෙහෙවින්ම වටිනා අගනා සහයෝගයක් එක්කාසු කර තිබෙනවා අපි මතක් කර සිටිනවා මෙවන් උතරංග මාලාවන් සංවිධානය කිරීමේදී අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඉතාමත්ම සහයෝගය දක්වන තාරුණ්‍ය නායකත්වයක් හැටියට ඔය අද්දර රෙස්ටුරන්ට් අධිපතිතුමන් විශේෂයෙන් යුතුව මතක් කර සිටිනවා ඒ අතර වාර යලි යොමු වෙනවා ක්‍රීඩා පිටියට මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 34ක් හැටියට සටහන් වන්නේ ලකුණු පූරු මුල්ලකුණු සංඛ්‍යාව ලකුණු 34යි සමීර පන්දු යවමින් සිටින ක්‍රීඩකයා දිවෙනව නගරාන්තයේ සිට කෙටි පන්දුව පහරක් එල්ල කරනවා අලංකාර පහරක් ලෝන් ඔන් කලපෙන් 6 සීමාව සොයා යන්නේ පන්දුවේ ලකුණු 6ත් සමගින් ලකුණු 40 සීමාව මෙදැන් පසු කරන්නේ වීනස් කණ්ඩායම මුල්ලකුණු සංඛ්‍යාව ලකුණු 40යි දිවෙනව පන්දු යෑම සඳහා සමීර පහරක් එල්ල කරනවා පන්දු ඇදී යනවා ලෝන් ඔෆ් කලාපයට පස්වෙනිම ලකුණක් සඳහා පැති මාරු කර ගන්නවා ක්‍රීඩකයින් දෙපළ එක්තු වන්නේ 41 වැනි ලකුණ
ඉවර සාර්ථක පන්දුවක් යොමු කරනු ලබන්නේ කෙසේ වෙතත් එක් ලකුණක් සඳහා පහසුවෙන් පැතිමාරු කර ගන්නවා ක්‍රීඩකයන් දෙපළ. වරෝබේ සේන පන්දුවාරයේ ක්‍රියාත්මක කරන්නේ ක්‍රීඩාලු තුතිනි සුබිත් කුමාර ප්‍රථමයේ පන්දුවට මුහුණ දෙන ක්‍රීඩකයා. මොනරාගල දිස්ත්‍රික්කයේ බිබිල ප්‍රදේශයෙන් ක්‍රීඩාවට දායාද කළ බොහොම අපූර්ව තරුවක් ක්‍රීඩාලු තුතිනි සැබවින්ම තූගිරියව ක්‍රීඩකයෙක් ඔබේ සේන අංක 15 ජර්සිය පැළඳ සිටිනා. එවර මෑණෙවෙන් නෙල්ල කළ පන්දුවක් ක්‍රීඩාලු තුතිනි නිලකුණු පාන්දු දෙකක් ඔහු ක්‍රියාත්මක කර අවසන්. දැන් රජරට ඉස්පාක් කණ්ඩායම මීට වඩා විශාල පාරවල් සඳහා ගමන් කළ යුතුමයි. දැවන්ත ඉලක්කයක් ඔහුට ලබා ද තිබෙන ලකුණු 44ක ඉලක්කයක් ඔහුට ලබා දුනේ වෙනුස් බොලොන්නේ කණ්ඩායම. ප්‍රසාද ලකුණු 307ක් ලබාගෙන කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම ප්‍රථම ස්ථානයේ රැඳී සිට කණ්ඩායම ප්‍රක්‍රඩාලු ඉතුතුනේ. නිලකුණු උපාන්දු තුනක් ඔහු මේ වෙනිදී ක්‍රියාත්මක කර අවසන් ප්‍රක්‍රඩාලු ඉතුතුනේ. ක්‍රඩාපිටිය තුළ හභාගිය සුළඟ තරමක් අඩු තත්ත්වයකයි දැන් පවතින්නේ ප්‍රක්‍රඩාලු ඉතුතුනේ. බොහෝ විට අවසන් තරගය වන විට ඕනෑ මන්තයෙන් පහරවල් එල්ල කිරීමට හැකියාවක් සහිත ක්‍රඩාපිටියක් බවට පරිවර්තනය වේවි. පහරක් එල්ල කරන අයවර ඉහළ නැගී පන්දුව තිල සාමරතුංග උඩ පාදුවක් ලිසුරයක් ගන්නේ ප්‍රක්‍රඩාලු ඉතුතුනේ. අංක 18 ජර්සිය පැළඳ සිටිනා සහලු පන්දු ක්‍රිකට් කලාව තුළ බොහෝ සෙයින් ක්‍රිකට්ින් ප්‍රිය කරන අයෙක් ප්‍රක්‍රඩාලුල හිතුතුනි. බොහොම සුහදායෙක් ප්‍රේක්ෂකයන් සමග කඩුවෙල ප්‍රදේශයෙන් ක්‍රිකට් ක්‍රීඩාවට දායාදු ක්‍රීඩකයා. ප්‍රථම වතාවට අනුරාධපුර දිස්ත්‍රික්කයේ නොච්චාගම දිවාරාත්‍රි තරග මාලාවක් සමගයි ඔහු සම්බන්ධ වුණේ. පුත්තලම කණ්ඩායම සමගින් එවර වයිට් පන්දුවක් බවයි ප්‍රධාන විනිශ්චයකාරවරයා සයිටුවන් කරන්නේ ප්‍රකාලු හිතුතුනේ. යනු ලක්කුණු පූර්වේ ප්‍රථම ලක්කුණයි වාර්තාවන්නේ. ප්‍රකාලු හිතුතුනේ ස්පීඩ් ලයන්ස් ඇසෝසියේෂන් අනුග්‍රහක ශක්තියෙන් සංවිධානය වන සහලු පන්දු තරග මාලාව ජයසිරිපුර ක්‍රීඩාපීඨිය ප්‍රථම දිනයේ තරග මාලාවේ අවසන් තරග කීපය සමගයි ඔබ අප එක්ව සිටිනේ. තරග මාලාවේ අනුග්‍රහක බවතුන් අවසන් තරගයට මාත්‍යෙන ඉතා ඉක්මනින් මතක් කරන්නටයි සූදානම් වන්නේ. රුවන් මොරායන්ස් මහතා ඉතාමත් ගෞරවනීයව මතක් කළ යුතුයි. නිව් බර්ක හොටල් ආයතනයේ අධිපතිතුමන්, ඔටෝ හයිබ්‍රිඩ් ලංකා ආයතනයේ අධිපතිතුමන්, කොරණෑගල හොට් කිචන් රෙස්ටෝරන්ට් ආයතනයේ අධිපතිතුමන්. පහරක් එල්ල කරනවා සනත් කුමාර විසින් එල්ල කර ලබන පහරක් ලකුණක් ලබා ගන්නවා ප්‍රකඩාලවල හිතුත්තුනි. ලකුණු පොරව ලක්කුණු තුනයි. එමෙන්ම සුමාලි හාඩ්වයාර් ආයතනය අධිපතිතුමන්, හොටෙල් වයිට් හවුස් ආයතනය අධිපතිතුමන්, ඉසුරු ස්පෝට් ඇන් මියසික් ආයතනය අධිපතිතුමන්, රොනාරා හොටෙල් ආයතනය අධිපතිතුමන්, මංජු ෆැෂන් ආයතනය අධිපතිතුමන්, දනිදු මෝටර්ස් ආයතනය අධිපතිතුමන් සහ කුලේ මහතා තමත් ගෞරවනීයව මතක් කළ යුතුයි ප්‍රකඩාලුල හිතුතුනි. මෙතෙ දෙවෙනි පාන්දුවාරයයි ක්‍රියාත්මකින් පවතින ලක්කුණු සංඛ්‍යාව ලක්කුණු තුනයි. නිල ලක්කුණු පූර්වේ ලක්කුණු සංඛ්‍යාව ප්‍රකඩාලුල හිතුතුනි. ලක්කුණු 44ක ඉලක්කයක් හඹා යන්නේ. කෙසේ නමුත් එවර දැවී යාමක් සයිටුවන් කරනවා ලක්කුණු සංඛ්‍යාව නිවැරදි කිරීමක් කරනවා. ලක්කුණු පූර්ව ලක්කුණු 4යි. ලක්කුණු පූර්ව දෙවන බෙද වැටීම ලෙසින් චේතිය මෙගාර එකතු වන්නේ ප්‍රක්‍රඩාලවල හිතුත්තුනි. පන්දුවට පහර දීම සඳහා වමත් පිතිකරුවා වෙනුස් බොලොන්නේ කණ්ඩායම සතුව සිටිනවා. ඉතාමත් සාර්ථක පාන්දුවාර තුනක් ප්‍රක්‍රඩාලවල හිතුතුනි. නොමෙ තරග මාලාව තුළ තමත් වැඩි කතා බහට ලක්වන කණ්ඩායමක් ප්‍රක්‍රඩාලවල හිතුතුනි. වෙනුස් බොලොන්නේ කණ්ඩායම බොහොම සමබර කණ්ඩායමක් ලෙසින් එකතු වන්නේ. හැකි ඉක්මනින් තරග අවසන් කිරීමට අපට ක්‍රීඩකයන් සහයෝගය ලබා දිය යුතුයි. එවර මෑණිවින් එල්ල කළ පන්දුවක් ප්‍රක්‍රඩාලවල හිතුතුනි.
පිටිකරුවාට පන්දුව වටහා ගැනීමට අවස්ථාවක් ලැබුණා. කෙසේ නමුත් පිටේ නැප්ටිට ඇදී ගිය පන්දුව චේතිය මෙගාරේ පන්දුව තුල තරමක් අසාර්ථක පහරක් කෙරේ. මේ විශේෂ නිවේදනයේ වලවේ යූත් කණ්ඩායමේ නායකයා මෙහි පැමිණ සිටින කලාව තුල සොයාගත්තව පන්දු යවන්නේ ක්‍රිකඩාලු ඉතුතුනි සංජු අංක නාමයේ ජර්සිය පැළඳ සිටිනා. මෙවැනි සැහැළු පන්දු පිටිය තුල බොහෝ සෙයින් සාර්ථක පන්දු ආර අවසන් කළයි ක්‍රිකඩාලු ඉතුතුනි. ඊයේ දිනේ තරගමාලාවේ හොඳම පන්දු යවන්නාට හිමි කුසලානිය උදිනාගලු ලැබුවා. සුදානම් අවසන් මහා තරගයට හිමි කණ්ඩායම තෝරාපත් කරගන්න ක්‍රිකඩාලු ඉතුතුනි. වලව යූත් කණ්ඩායම සමග වෙනස් බොලොන්න අතරයි තාරගේ ආරම්භ කරන්න නියමිතව තිබෙන මේ තාරගේ ජයග්‍රහණය කරලා ලබන කණ්ඩායම නිසක මුදල් රුපියල් ලක්ෂයකට හිමිකම් කියනවා.